අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් ලේසි රෙසිපි එකක්. මේක පරාටා එකක්. සුදු ලුණු පාවිච්චි කරලා හදන්නේ. ඉතින් අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම මෙතන දාලා තියෙනවා ඔයාලට. ඉතින් හදන්න හරිම ලේසි. මුලින්ම කියන්න ඕනේ මම පිටි කෝප්පයක් ගත්තා. ඊට පස්සේ සුදු ලුණු, ඊට පස්සේ තෙල්, ඊට පස්සේ සීනි ටිකක්, ඊට පස්සේ පිටිකිරි ටිකක්, ඊට පස්සේ ලුණු රස අණුව සහ වතුර තමයි ගත්තේ. ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටිකක් සහ කරපිංච ටිකක් එකතු කරගන්නවා මම මෙතන. මම මුලින්ම පිටි කෝපෙ මේ විදිහට භාජනයකට දාලා ලුණු ටික දානවා, ලුණු රස අණුව එකතු කරගන්න. ඊට පස්සේ ඒ ටිකක් චුටක් අවලං කරලා ඒකටම එකතු කරගන්නවා සීනි මේස හැන්ද. ඊට පස්සේ ඒකටම පිටිකිරි මේස හැන්දත් එකතු කරගන්නවා. ඊට පස්සේ තෙල් මේස හැන්දක් විතර මේ විදියට මේකට එකතු කරලා හොඳින් අපි චුට්ටක් මේ පිටි ටිකත් එක්ක මේ ඔක්කොම කවලම් කරගෙන ඉමු ඉස්සෙල්ලම. දැන් මම වතුර ටික ටික දාලා බැටර් එක හදා ගන්නවා. ඉතින් මම බැටර් එක ගන්න අවශ්‍ය ප්‍රමාණය ඔයාලට කියනවා. සාමාන්‍ය වතුර මිලිලීටර් 100ම වගේ එකතු කරන්න වෙනවා පිටි කෝප්පෙට. එතකොට අපේ බැටර් එක ගාන පදමට එනවා. ඉතින් ඒක වෙනස් වෙන්නත් පුළුවන් සමහරට. ඒක නිසා වතුර වැඩි කරගන්න යන්න එපා. වතුර ටික ටික දාලා මේ විදියට බැටර් එක අපි හදාගමු. පිටි කැටිති හැදෙන්නේ නැති විදියට අපි මේ ටික ටික දාලා මේ විදියට බැටර් එක හදාගන්න. මේ තියෙන අවශ්‍ය පදම ඔයාලට පේනවා ඇති. දැන් මම මේ මිශ්‍රණය විනාඩි 10ක් විතර පියනකින් වහලා පැත්තකින් තියලා තියෙනවා. දැන් මේ විනාඩි 10කට පස්සේ ඊට පස්සේ මම මේකට තලාගත සුදු ලුණු ටික, සුදු ලුණු බික් 5ක් මම මෙතන අරගෙන තියෙනවා. ඊට පස්සේ කරපිංචා, කොත්තමල්ලි කොළ ටික එකතු කරලා කවලම් කරගන්නවා. මෙතනදී කියන්න ඕනේ ඔයාලට කැමති දෙයක් මේකට මිරිස් කෑලි මිරිස් ටිකක්, ගම් මිරිස් කුඩු එහෙම සරට ගන්න අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක පෝෂ්‍යදායි විදියට හදන්නේ. සුදු ලුණු කියන්නේ හොඳ කෑමක්. ඉතින් අපි මේ ටික ඔක්කොම එකතු කරලා කවලම් කරලා දැන් මම ෆෑන් එක රත් වුණාම ෆෑන් එකට මේ විදියට මේ බැටර් එකෙන් ටිකක් දාලා අපිට අවශ්‍ය ප්‍රමාණයට පරාට එක හදාගන්නව. දැන් ඔයාලට පේනවා ඇති මේ ටික වෙලාවකට පස්සේ එක පැත්තක් පිච්චලා තියෙන්නේ. මේ වෙලාවට මම ඔයිල් ටිකක් මේ පරාටේ කුඩින් ගා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් අනිත් පැත්තත් මේ විදිහට පිච්චලා තියෙන්නේ. දැන් මේ වගේ ප්‍රමාණයකදී මම ෆෑන් එකෙන් අයින් කරගන්නවා. ඔයාලට පේනවා ඇති. ඉතින් හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඉතින් හරි ලේසි රෙසිපි එකක්. ඒ වගේම පෝෂ්‍යදායී විදියට අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝස් වලට කැමති නම් අද මම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි.